එදදාස් නමසය දහට කාලවකවානුවෙන් පසු අවුදු සියකට පමණ පසු තමයි මේ ආකාරය ගෝලිය වසංගතයක් ලෝපුරා පැතිරයන්නේ. මමීට පෙරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි මේ වසංගතයේ මුලද මැදද අගද අප සිටින්නේ කියන කාරණය තාම අපට පැහැදිලි නෑ. ඇතැම් විට අප තවමත් මේ වසංගතයේ මුල සිටිනවා වන්නට පුළුවන්. ඇතැම් විට මැද සිටිනවා වන්නට පුළුවන්. ඇතැම් විට අවසන් කාලයේ සිටිනවා වන්නට පුළුවන්. ඒ පිළිබඳව යමක් ප්‍රකාශ කරන්න දැනට අපි ඉක්මන් වැඩි. ඒ වගේම තමයි මේ වසංගත තත්ත්වය හමුවේ අපේ රටේ සෞඛ්‍ය අංශ වෛද්‍යවරු, හෙද නිලධාරීන්, සෙසු සෞඛ්‍ය සේවකයන්, ආරක්ෂක අංශවල සාමාජිකයන්, ඒ වගේම තමයි විවිධාකාර අභූත චෝදනා නොමග යැවීම මැද්දේ මේ සියල්ල විඳ දරා ගනිමින් රජයට නිහඬව සහයෝගය දෙන සාතිශය බහුතර නිහඬ ජනතාවටත් අප රජය හැටියට මේ අවස්ථාවේදී හෘදයාංගම ප්‍රණාමය පිරිනමන්න කැමැතියි. විශේෂ වශයෙන් දින දෙකක විවාදයක් ඉල්ලලා විපක්ෂයේ දින දෙකක් තිස්සේ අදහස් දැක්වුවා. හැබැයි ගලු මූල ආසනාරූඪ මන්ත්‍රීතුමනි මේ දින දෙකක කාලයේදී කිසිසේත්ම මේ අප ගෙන යන කොරෝනා මර්ධනය පිළිබඳව විවිධ අභූත චෝදනා අවලාද නැගුවා මිසක් කිසිදු සාධනීය දෙයක්, කිසිදු ජනනාත්මක දෙයක්, කිසිදු වැදගැම්මකට ඇති දෙයක් ඉදිරිපත් කරන්න විපක්ෂයට පුළුවන්කම ලැබුණේ නැහැ. කොටින්ම කියනවනම් යෝජනාව ඉදිරිපත් කරපු රාජිත සේනාරත්න ඇමතිවරයා හෝ යෝජනාව ස්ථිර කරපු මරික්කාර මන්ත්‍රීතුමා අද මේ වෙලාවේ සභාවේවත් නැහැ. ඉදිරිපෙළ බොහෝ දෙනා අද පැනලා ගිහිල්ලා තියෙනවා විවාදයේ අවසානයේදී. ඒ පිළිබඳ අප කනගාටු වෙනවා. මේ දින දෙක තුල ප්‍රධාන වශයෙන් විපක්ෂය ගෙනාපු චෝදනාව කාරණය තමයි මේ කොරෝනා තුන්වෙනි රැල්ලේ අප්‍රේල් 8 වෙනකොට රජයට අනතුරු ඇඟවීමක් කරලා තිබුණා. අපි ඒ පිළිබඳව නොසලකා හැරියා කියන කාරණේ අපි බලමු ඇත්තටම මොකද්ද උනේ කියලා. අප්‍රේල් මාසේ 8 වෙනකොට අපට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජීව විද්‍යා අංශය මගින් දැනුම් දුන්නා. බොරලැස්ගමුව ප්‍රදේශයේ වැඩබිමක සේවකයන් 5 දෙනෙක් මේ කොරෝනා වසංගතයට ගොදුරු වෙලා තිනවා. ඔවුන්ගේ සාම්පලවල මීට පෙර ඒ වෛරසයේ නොදකපු යම්කිසි වෙනසක් හඳුනාගත්ත කියලා. අපි ඒකට වෛද්‍ය විද්‍යානුකූලව කියනවා S ජීන් ඩ්‍රොප් එකක් දැක්කා කියලා. හැබැයි මේ S ජීන් ඩ්‍රොප් එක අවස්ථා තුනකදී අඩුම ගානේ නිරීක්ෂණය කරන්න පුළුවන්. පළවෙනි එක තමයි එංගලන්තයේ කෙන් ප්‍රදේශයෙන් ආරම්භ වුණු B117 කියන ප්‍රභේදය, ඒ වගේම නයිජීරියානු ප්‍රභේදය සහ තවත් එක් ප්‍රභේදයක මේ ආකාරයේ S ඩ්‍රොප් එකක් දක්නට ලැබෙනවා. එතකොට මේ කාරණේ අපිට දැනුම් දුන්නට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය මොකද කරේ? ආරක්ෂක අංශ මොකද කරේ? මම දැක්ක හර්ෂ සිල්වාගරු මන්ත්‍රීතුමා කියනවා පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් පාස්කු ප්‍රහාරය නොසලකා හැරියා වගේ නොසලකා හැරීමක් අපි අප්‍රේල් 8 වෙනිදා කරා කියලා. සම්පූර්ණ අසත්‍යයි, සම්පූර්ණ වැරදි. අප බුද්ධ්‍යාංශ යොදවලා ඒ වැඩබිමේ ඒ සේවකයෝ 5 දෙනාගේ ආශ්‍රිතයෝ 800ක් හඳුනාගත්තා. සාමාන්‍ය මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් අපි පළවෙනි සහ දෙවෙනි වළල්ල පමණයි සලකා බලන්නේ. නමුත් මේ වෙනස පිළිබඳ අපිට දැනුම් දුන්නට පස්සේ අපි 800ක් පළවෙනි වටේ දෙවෙනි ආශ්‍රිතයන්, තුන්වෙනි පෙළ ආශ්‍රිතයන් පමණක් නෙමෙයි, තුන්වෙනි පෙළ ආශ්‍රිතයන්ගේ ආශ්‍රිතයන් පවා බුද්ධ්‍යංශ දින කිහිපයක් ඇතුළත 800ක් නිර්ණය කරගෙන ඒ සියලු සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එව්වා. මේ 800ෙන් කිසිදු කෙනෙක් කොරෝනා රෝගයේ තියෙනවා කියලා හඳුනාගත්තේ නැහැ. ඒක නිසා ඒ අවස්ථාවේ අපිට ලබා දීපු දත්තය මත පදනම් වෙලා රජයක් හැටියට, සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි අවස්ථාවේදී කරා. ඒ නොසලකා හැරීමක් කිසිසේත්ම කරේ නැහැ. ඒ වගේම මේ S ජීන් ඩ්‍රොප් එක දැකපු පළියට ඒක බ්‍රිතාන්‍ය ප්‍රභේදය කියලා කියන්න බෑ. ඒ සඳහා තවදුරටත් අපි කියනවා ජීන් සීක්වන්ස් කියන ක්‍රියාවලිය කරන්න ඕන. ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵල අපිට ලැබුණේ අප්‍රේල් 28 වෙනිදා. තවත් දින 20ක් ඒ සඳහා ගත වුණා. ඒ කාලය තුල තවත් හඳුනා නොගත් ස්ථාන කිහිපයකින් මේ වෛරසය පැතිර ගිහිල්ලා තියෙනවා. ඒක අපේ රජය වරද්දක්වත්, සෞඛ්‍ය අමාත්‍යාංශය වරද්දක්වත්, ආරක්ෂක අංශවල වරද්දක් හැටියටවත් උවා දක්වන්න බෑ. අපි දන්නවා වුහාන් නගරයේ චීනයේ මේ ප්‍රභේදය පළවෙනි වතාවට මීට වසරකට පමණ පෙර පැතිරෙන්න ගත්තට පස්සේ ලෝ පුරා මේ වුහාන් ප්‍රභේදය පැතිර ගියා. අද මේ කතා කරන මොහොත වෙනකොට බ්‍රිතාන්‍ය ප්‍රභේදය තමයි ලෝකයේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වෙලා තියෙන්නේ. අද මේ මොහොතේ රෝගීන් වෙන ප්‍රමාණය ගත්තොත් මුළු ලෝක පුරා බැලුවොත් එහෙම ඉහළම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය නිසා. ඒක අපේ ලංකාවට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. ඒක මේ වෛරසයේ පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක්ට තේරෙනවා. වෛරසය වෙනස් වෙනවා, කාලානුරූපීව වෙනස් වෙනවා ඔවුන්ගේ පැවැත්ම සඳහා. එතකොට වඩාත්ම සමහර වෙලාවට
මිනිස්සාට බලපාන වෛරසයක් නම් ඒ වෛරසයේ දරුණු ප්‍රභේද ඉතිරි වෙනවා. සමහර වෙලාවට දරුණු නොවන ප්‍රභේදයක් ඉතිරි වෙන්න පුළුවන්. දැන් අපිට පේන හැටියට දැනට වුහාන් ප්‍රභේදයෙන් පටන් අරගෙන ක්‍රමානුකූලව ඇවිල්ලා අද එංගලන්තයේ මේ මහා බ්‍රිතාන්‍ය ප්‍රභේදය දක්වා ඇවිල්ලා තියෙනවා. ඒක දැනට තියෙන දරුණු ප්‍රභේදයක් ඇදියට ඉතිරි වෙලා තියෙනවා ඉන්දියාවේ. මේ විකෘත දෙකක් ඇති වෙලා මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය තවත් විකෘතතාවකට ලක් වෙලා ඉන්දියාවේ දක්නට ලැබෙනවා. හැබැයි වාසනාවකට දැනට මේ කතා කරන මොහොත වෙනතෙක් අපිට ඉන්දියානු ප්‍රභේදේ වාර්තා වෙලා නැහැ අපේ රටෙන්. අපි හැකි සෑම උත්සාහයක්ම දරනෝ ඉන්දියානු ප්‍රභේදේ අපේ රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා. ඒ වගේම තමයි මම එකෙන් එක ගන්නම් මේ දින දෙක තුළ විරුද්ධ පක්ෂය විසින් ගොඩනැගූ තර්ක එහෙම නැත්නම් චෝදනා පිළිබඳව ගරු රාජිත් සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ප්‍රකාශයක් කරා. අත්‍යවශ්‍ය ඖෂධ නැහැ කිව්ව රටේ සම්පූර්ණ බොරුවක්. මම ප්‍රතික්ෂේප කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව සංඛ්‍යාලේඛන අනුව අපේ රටේ අත්‍යවශ්‍ය ඖෂධ 646ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ලබා ගන්නවා. අත්‍යවශ්‍ය නොවන ඖෂධ 486ක් ලබා ගන්නවා. අද උදෑසන මා ලබාගත් වාර්තාව අනුව අත්‍යවශ්‍ය ඖෂධ 646න් 9ක පමණයි හිඟයක් තියෙන්නේ. අත්‍යවශ්‍ය නොවන ඖෂධ 486න් 8ක් පමණයි. මේ 9 සහ 8 මේ අද හිඟ ඖෂධ යම් මේ 446ම 9ක තමයි අඩුපාඩුවක් තියෙන්නේ. ඒ 8 ඇත්තටම ඒ වෙනුවට යොදාගත හැකි තවත් වෙනත් මාත්‍රාවල ඖෂධ තියෙනවා. උදාහරණයක් හැටියට කියනවා නම් සමහර ඖෂධ තියෙනවා එන්නත් තියෙනවා මිලිග්‍රෑම් එකක ඩෝසේජ් එකක් තියෙන. ඒ මිලිග්‍රෑම් එක වෙනුවට 500 මිලිග්‍රෑම් එක මිලිග්‍රෑම් 500ක තියෙනවා. ඒ ඖෂධයේම වෙනත් සරක් තියෙන වෙනත් මාත්‍රාවක් තියෙන ඖෂධ අපිට තියෙනවා. ඒක නිසා ඖෂධ හිඟයක් දක්නට ලැබෙනවා කියන එක මුළුමනින්ම අසත්‍යයි. ඒ වගේම මරික්කාර මන්ත්‍රීතුමා ඊයේ කිව්වා තයිරොක්සින් හොයාගන්න නැහැ කියලා. ලංකාවේ තයිරොක්සින් විකුණන්න තියෙන තැනක් තියෙනවා නම් අභියෝග කරා එතුමා වෙන්නන්න කියලා. දැන් යන්න ඔසුසලට ගිහිල්ලා තයිරොක්සින් ලබා ගන්න පුළුවන්. එතුමා සම්පූර්ණ නොමගැවීමක් කරේ. ඒ වගේම තමයි ඔක්සිජන් පිළිබඳව විශේෂ වශයෙන් කරුණු කාරණා ගණනාවක් කිව්වා. මේ මොහොත වෙනතෙක් මේ රට තුල වෛද්‍යමය කාරණා සඳහා යොදා ගන්නා ඔක්සිජන් වල කිසිදු හිඟයක් අපිට වාර්තා වෙලා නැහැ. ඒ වගේම තමයි සිලින්ඩර් වල අඩුපාඩුවක් ගැන අපි දැක්ක මේ මෑතකදී හතු පිපෙන්න වගේ මතුවෙච්ච විවිධ සංගම් තියෙනවා. වෛද්‍ය සංගම් එකපාරට අලුත් සංගම් මතුවෙනවා. ඒ වගේම තමයි විවිධ වෘත්තීයවේදීන්ගේ කියනවා විද්වතුන්ගේ කියනවා විවිධ සංගම් වල මාධ්‍ය සාකච්ඡා දක්නට ලැබෙනවා පුවත්පත් නිවේදන දක්නට ලැබෙනවා. මේගොල්ල කොහෙද හිටියේ යහපාලන කාලේ? යහපාලන ආණ්ඩුව ලෝකේ තියෙන අන්තජරා බාල බෙහෙත් ලංකාවට ගෙනල්ලා අපේ මිනිස්සුන්ට පොවද්දි ෆාමේස් කියලා සමාගමක් රාජිත් සේනාරත්න මෙතුමාගේ අනුග්‍රහයෙන් නිර්මාණය කරලා මේ රටේ සල්ලි බිලියන ගාණක් ඒ සමාගමට ඇදලා ගනිද්දි මේ කියන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ මේ කියන රවි කුමුදේශ් කොහෙද හිටියේ? මේගොල්ල කටපියාගෙන එදා හිටියා. රාබිබු උගුඩු වගේ කටවාගෙන හිටියා. අද එනවා මෙතන චණ්ඩි වෙන්න බොරුවට. ඒ අවුරුදු 5ක මේ රටට කරපු විනාශය හමුවේ කිසිම සද්දයක් නගන්නේ නැතුව එක වචනයක් කියන්නේ නැතුව දැන් රාජිත සේනාරත්නගේ අවශ්‍යතාව මත තමයි ඔය ඉදිරියට ඇවිල්ලා කෑ ගහන්නේ. ඔවුන්ගේ සියලු චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට අපි ඉදිරි සති කිහිපයක කාලෙදී නව ගෑස් සිලින්ඩර් ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර් 4000ක් මේ රටට ගෙනීම සඳහා මේ වෙනකොටත් ඇනුමක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි සිලින්ඩර් පිළිබඳ විශ්වාසය තියන්නේ නැතුව රෝහල් වල මහා පරිමාණයේ ද්‍රව ඔක්සිජන් ගබඩා කර හැකි ටැංකි ප්‍රධාන පෙළේ රෝහල් වලට ලබා දීම සඳහා කටයුතු යොදාගෙන යනවා. මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ වෙනකොටත් අපි ප්‍රධාන රෝහල් 28කට පහුගිය සති දෙකක කාලය තුල ද්‍රව ඔක්සිජන් ගබඩා කර හැකි ටැංකි ලබා දීලා තියෙනවා. තවත් 12කට ඉදිරි සති දෙක තුන ලබා දෙනවා. අපේ රටේ සිලෝන් ඔක්සිජන් සමාගම දිනකට ද්‍රව ඔක්සිජන් ලීටර 40,000ක් ගෑස් වල ආයතනයේ ද්‍රව ඔක්සිජන් ලීටර 40,000ක් නිෂ්පාදනය කරනවා. ඒ වගේම තමයි උතුරු සහ නැගෙනහිර පළාත්වල රෝහල් 9ක විශේෂ ව්‍යාපෘතියක් දියත් වුණා. එමගින් එම රෝහල් 9 ද්‍රව ඔක්සිජන් දිනකට ලීටර 3,780ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා ඔක්සිජන් ලබා ගැනීමේ සැපයීමේ හිඟයක් මේ මොහොත තුළ අපිට නිර්මාණය වෙලා නැහැ. හැබැයි අපි ඉදිරියේදී මේ රෝගීන් ප්‍රමාණය දෙගුණ තෙගුණ සිවුගුණ අටගුණ වුණත් ඒ තත්ත්වයට සූදානම් වීම සඳහා කටයුතු යොදාගෙන යනවා. බැරිම අවස්ථාවක් ආවොත් අපි සිංගප්පූරුව සමගත් සාකච්ඡා කරලා තියෙනවා ද්‍රව ඔක්සිජන් අපිට රටට ලබා ගන්න. මොකද ද්‍රව ඔක්සිජන් එක ලීටරයකින් වායු ඔක්සිජන් ලීටර 860ක් අපිට ලබා ගැනීමේ පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි එන්නත් කරන වැඩපිළිවෙළ පිළිබඳව විවිධ චෝදනා ආවා, විවිධ ප්‍රශ්න ගොඩනැගුවා, විවිධ තර්ක ගොඩනැගුවා. ඒ සියල්ලම පුස්සක් බව ප්‍රකාශ කරන්න ඕන. විශේෂයෙන්ම ඊයේ
දිනේ මේ විවාදය ආරම්භ කරමින් ගරු හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා රාජ්‍ය සේනරත්න මැතිතුමා කිව්වා මේ රටේ 210ක් ලක්ෂ 210කට එන්නත් ලබා දෙන්න ඕන කියලා. මේ හිටිය සෞඛ්‍ය අමාත්‍ය කෙනෙක්ද මේ? එන්නත් දෙන්නේ නැහැ හැමෝටම. එන්නත් දෙන්නේ අවුරුදු 18ට වැඩි අයට තමයි මේ කොරෝනා එන්නත දෙන්නේ. ලෝකෙ කොහෙවත් දෙන්නේ නැහැ එහෙම. ගැමිණි අම්මලට දෙන්නේ නැහැ. මේක තියනවා දෙන්න ඕන කාණ්ඩ කවුද කියලා. එතකොට අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශය විද්‍යුතුන් සියලු දෙනා එකතු වෙලා නිර්ණය කර අපේ රටේ ලක්ෂ 210න් කීයකටද කියලා එන්නත දෙන්න ඕන. ගරු මන්ත්‍රීතුමනි, ගරු සභාපතිතුමනි ලක්ෂ 135කට තමයි මේ රටේ එන්නත ලබා දීමේ අවශ්‍යතාව තියෙන්නේ. ඒක නිසා රාජසේන රත්නමැතිතුමා කරපු සංඛ්‍යාලේඛන හදපු ගණන් හැදිල්ල සම්පූර්ණ වැරදි. එතකොට දැන් අහනවා ඒකට සැලසුමක් තියෙනවද කියලා. ඔව් සැලසුමක් තියෙනවා. අපි ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි මේ රටට එන්නත් ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මුලින්ම සූදානම් කරේ. අපි ලෝක සෞඛ්‍ය සංවිධානයට කතා කර ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ ඒ සඳහා අවශ්‍ය කටයුතු යෙදුවා. ඊමේල් පණිවුඩ යැව්වා, ලියුම් යැව්වා, සාකච්ඡා තිබ්බා, අන්තර්ජාලය ඔස්සේ සූම් තාක්ෂණයෙන් සතියක් සතියක් ගාන සාකච්ඡා තියලා තමයි මේ එන්නත් ලබා ගැනීම සඳහා කටයුතු කරේ. මේ අවුරුද්දේ ජනවාරි මාසේ 29 වෙනිදා වෙනකොට අපිට පුළුවන්කම ලැබුණා අපේ රටේ එන්නත් කරන ව්‍යාපාරය ආරම්භ කරන්න. එතකොට ලෝකේ රටවල 113ක එන්නත් කරන ව්‍යාපාරය ආරම්භ කළා තිබුණේ නැහැ. අපි මේ කලාපෙම මුළු ආසියාවෙම මුලින්ම එන්නත් කරන ව්‍යාපාරය ආරම්භ කරපු රටක්. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා රාජතාන්ත්‍රික වශයෙන් කරපු සාකච්ඡාවල ප්‍රතිපදයක් හැටියට අපිට ඉතාම ඉක්මනින් එන්නත් ලබා ගැනීමේ හැකියාව ලැබුණා. හැබැයි අපි දන්නවාද ඉන්දියාවේ තියෙන තත්ත්වය නිසා අපි යම් කිසි ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඔව් ඇත්ත. අපි දීලා තිනව මේ වෙනකොට ඔක්ස්ෆර්ඩ් ඇසොසියේෂන් එක එන්නද 925,000කට පළවෙනි වටේදී. අද වෙනකොට 139,286කට අපි එයි දෙවෙනි මාත්‍රාවත් ලබා දීලා තිනව. අපිට තියෙන්නේ 3,000,000ක් පමණ, 106ක අඩුවක් තියෙනවා. දැන් අහනවා මේක ගේනවද නැද්ද? ඇනගන්නවා අපි. ආණ්ඩුව ෆේල් විවිධාකාරයේ ප්‍රකාශ කරනවා. නෑ කිසිසේත්ම අපි ඉඩ තියන්නේ නෑ ඒකට. අපි රජයක් ඇටියට දරන්න පුළුවන් හැම උත්සාහයක්ම දරනවා. අපේ රටේ ජනතාවට 925,000කට පළවෙනි මාත්‍රාව ඔක්ස්ෆර්ඩ් ඇසොසියේෂන් එක දුන්නා. ඒ එන්නතම ලබා දීම සඳහා කටයුතු යොදනවා. අපි මේ වෙනකොට ඉන්දුනීසියාවත් එක්ක සහ තවත් රටවල් ගණනාවක් එක්ක සාකච්ඡා කරගෙන යනවා. මේ එන්නත් ප්‍රමාණය අඩුම ගානේ අපිට ලක්ෂ 6ක් ලබා ගැනීම සඳහා අපි හිතනවා අපිට සුභවාදී ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. මේ විවාදයේ දින දෙකක් තිස්සේ විපක්ෂය ලබා ගත්තට කිසිදු සාධනීය කිසිදු ධනාත්මක දෙයක් ඉදිරිපත් කරන්න උන්ට නොහැකි වුණා. ඒක නිසා විපක්ෂය ෆේල් 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 කියමින් මගේ වචන සල්පිනිමා